Introducing Ravello Dark. It's dark, it's special. Chocolate so special, you call it Ravello. මන් දැක්ක ඊයේ දැලසලා හපරුම ඉල්ලාස්සනවා කියන. යා කවුරුවා දිස්ත්‍රික් නායකයෙක් පත් කරේ නැහැ. යා මේ ඇමරිකාවෙ ඉඳලා ආවේ. ඇමරිකාවේ හරියට ආව මම. ඇමරිකාවෙ ඉඳලා ඇවිල්ලා මේ දිස්ත්‍රික්කේ හිටපු බලවත්ම අමාත්‍යවරයා මහින්ද යාපාබේ වදන අයින් කළේ. යා දිස්ත්‍රික් නායකයා වුණා. අපේ පක්ෂෙන් නම් කොහෙවත් එහෙම යාව නායකයා කරලා තිබ්බේ නැහැ. මේ අතර ඩලස් අලහපරුම මන්ත්‍රීවරයා දිස්ත්‍රික් නායකත්වෙන් ඉවත් වීම පිළිබඳව හිටපු නගරාධිපති ජේ එච් බුද්ධදාස මහතාද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. මහලුකොට ඊ අසනාලු ඩලස් ඔය මිනිහ එකපාරක් UNP ආණ්ඩුව එන්නම ඔන්න මෙන්න දෙද්දී ඇමරිකාවට පැනලා ගියා. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ඉඳලා පැදුරට තොරව පලා ගියා ඇමරිකාවට. ගිහිල්ලා පක්ෂ බලයට එන විදිය වෙලාවට තමයි ඇමත් ඇවිල්ලා ඇමරිකන් ගත්තේ. වැලිගම දිස්ත්‍රික්කයේ හිටපු නායකයා මහින්ද යාපාබේවර්ධන එතුමාගේ නායකත්වයේ අයින් කළා මහින්ද මහත්තයා දැමෙන ලස්සල්හප් වෙනු. ඒවා හොනොද කියලා මං අහනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකරු කී දෙනෙක් අයින් කළා? ඔය එක්සත් ජාතික පක්ෂ ආපු කට්ටිය සංවිධායකම් වලට පත් කරාද? අද ඒවා මේගොල්ලන්ට මතක නැහැ. ජනාධිපතිතුමාගේ ඊයේ කතාව ඇහුවම ශ්‍රී ලංකා කාර්යෝ අඩි 4ක් ඉස්සරහට ගියා. ඒගොල්ලෝ අලුත් පක්ෂයක් හැදුවා. දන්න දේවල් එලිගන්නවා කියපු වගේ මමත් එතුමා නවත්තපු තැන ඉඳලා ඉදිරියට මා දන්න දේවල් එලිගන්නවා. ඒ ඉහළ පෙළේ කියපු කට්ටිය කරපු දේවල් අපි කළා නම් අද අපිට යන්න වෙන්නේ මෙන්න මෙහෙම තමයි යන්න වෙන්නේ. දැන් එතුමා ඉන්නවා මේ දුරකතන. එතුමාගෙන් පුළුවන් තමුන්වහන්සේලට උත්තර ලබා ගන්න. මට සංවිධායකකම ලැබෙන්න ඕන අද ය නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. දෙක ලැබෙන්න තිබුණේ 1990 ගණන් වල. අද තමයි මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා පක්ෂ සභාපතිවරයා හැටියට අම්බන්තොට දිස්ත්‍රික්ක දේශපාලනේ සාධාරණත්වයේ ඉතිපල දෙන අපිට. ඇද්ද? ඔබට සාධාරණ ඉෂ්ටකලේ නැද්ද? එතකොට ඔය මෛත්‍රීපාල ජනාධිපතිතුමා 1993 බලාපොරොත්තු සභාව මැතිවරණේ නමම තමයි මහින්ද රාජපක්ෂ මැතිවරණ වාහන එලව සංගලන ගියේ. තිබෙච්ච නාමෝජනායක බය දෙකක් යනකොට මට වැටුණා. 99 මහින්ද රාජපක්ෂ මැතිවරණේ එකටම ඉඳලා නාමෝජනාව අම්බන්තරාමර මගේ නම නැතුණා. වරාය බලන්න ආවා. ස්තුලයක් නම් අරන් ගියේ නෑ. වරාය අවට ගැවචමින් හිටියා. නිල් බලකාය සහ වරාය වැඩ කරපු අය ගමේ මිනිස්සු. ඒ වරායට විරුද්ධ ආවයි කියලා හිතලා වැරදි අවබෝධයක් එක මම ගිහින් තමයි අන්තිම අල්ලා ආධාර කළා. ගෙනලා ගේට්ටු ගාව තියෙන සුබ අලුත් අවුරුද්දක් කියන සාදරෙන් ආදරෙන් මම ඉදි කරනවා කියනකොට මම අවස්ථාවකට හිටපු කෙනෙක් ඉන්න අත ගාලා ගත්ත සෙල්ලම් පුත්‍රයන්ට මම දුවන් ගියේ ඒකත් ඉතින් මේ බය කරලා බස් එක යවන්න.